අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑයේ නැගෙනහිර වාහල්කඩ දොරටු අසල දකුණුපස බිම් කොටසේ සිදු කරනු ලැබූ පුරාවිද්‍යා කැණීමකදී මෙතෙක් කිසිදු ඉපැරණි ගොඩනැගිල්ලකින් හමුණු වූ වසර 1500කට වඩා පැරණි හොඹස් මැටි අලුහුණු හා ගඩොල් කුඩිය දාගෙනමින් ඉදිකරනු ලානිල් පැහැති බිත්ති කොටසක් සොයාගෙන තිබෙනවා. ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංගණායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හිමරතන නාහිමියන්ගේ අනුශාසනා මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය සහ මහාවිහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී. කොළතුංග මහතාගේ අධීක්ෂණය මත මෙම කැණීම් සිදු කර තිබුණා. මේ වන විට මහා සෑයේ ඇත්පවුරට පිටතින් පිහිටි වැලිමලුවේ ඇති පහන් වැට එම ස්ථානයෙන් ඉවත් කර මෙම කැණීම් කටයුතු සිදු කරන ස්ථානයේ අදාළ පහන් වැට ස්ථාපිත කිරීමට පෙර එහි පුරාවිද්‍යා සාධක තිබේදැයි හඳුනා ගැනීම සඳහා මෙම කැණීම් සිදු කරන බවයි පල්ලේගම හිමරතන නාහිමියන් සඳහන් කළේ. පිහිටි පොළවෙන් මීටර් එකක් පමණ ගැඹුරට සිදු කළ කැණීම්වලදී මෙම ඓතිහාසික සාධක මතු වී තිබෙනවා. මේ අතර මෙම කැණීම්වලදී කැසිකිලි පද්ධතියක්ද මතු ඇති අතර එය ස්වර්ණමාලී මහා සෑය ඉදිකිරීමට පෙර ඉදිකළ කැසිකිලියක් දැන්න පිළිබඳව පුරාවිද්‍යා අංශවල අවධානය යොමු ඇතැයි සඳහන්. දුටුගැමුණු මහරජුගේ මාලිගය සහ රෝහල පිහිටි ස්ථානය ඉදිරිපිට මෙම කැණීම් භූමිය පිහිටි නිසා ස්වර්ණමාලී මහා සෑයට ඉදිරිපසින් පැරණන් විසින් මෙසේ කැසිකිලි පද්ධතියක් ඉදිකරන්නට ඇද්ද යන්න සහ එසේත් නොමැතිනම් මහා සෑය ඉදිකිරීමට පෙර එය ඉදිකරන ලද්දක්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුවද කැණීම් කටයුතු අවසන් වන නොමැති හෙයින් ඒ සම්බන්ධ නිශ්චිත නිගමනයකට එළඹීම අපහසු බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. එමෙන්ම මෙම කැණීමේදී මතුපිට කැටයම් නොකළ මුල්ම යුගයේ සඳකඩ පහනක් මහාවිහාර භූමියෙන් මෙතෙක් හමුණු වූ බහිරව රූප දෙකක් සහිත මුරගල් දෙකක් සහ දොරටු ගල් දෙකක් මතු කර ගැනීමටද පුරාවිද්‍යාඥයන් සමත් වූ තිබෙනවා. මේ අතර ගොඩනැගිලි තුනක් පෙත්මගහ ප්‍රාකාර බැමි තුනක්ද මෙම කැණීම්වලදී මතු කරගෙන ඇති බවයි පල්ලේගම හිමරතන නාහිමියන් පැවසුවේ. කෙසේ වෙතත් මෙවන විට මූලික කැණීම් කටයුතු පමණක් සිදුවන හේයින් එහිදී හමු පුරාවස්තු සහ ඒවායේ කාලය පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කරන තෙක්ම එහි ඓතිහාසික පසුබිම පිළිබඳව ස්ථිර අදහසක් දක්විය නොහැකි බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.